පෙබරවාරි පෝයනිවාඩුවට අපි බෙලිහුල්ලොය නේචර්ස් කොටේජ් එකට යන්න ලෑස්ති වුණා. දැන් උදේ 6යි. කට්ටියම 6:30 වෙද්දි අතුරුගිරිය ෆුඩ් සිටි එක ළඟින් එකතු වෙන්න තමයි කතා කරගත්තේ. අනූපල ෆුඩ් සිටි එක ළඟට එද්දි හරියටම 7:30යි. උදේට කෑම ගන්න අපි ගියේ ඇහැලියගොඩ අයියලාගේ ගෙදරට. අයියලාගේ අම්මගේ ඇහැට කාච දාලා තිබුණ නිසා අපි යාට මහන්සි වෙන්න එපා කියලා කෑම අරගෙන ගියා. ඒත් තාත්තා පොල් රොටි හදලා තිබ්බා. අපි පාන් අරන් ගියා. අනූප පරිප්පුයි පොල් සම්බෝලයි හදාගෙන ඇවිත් තිබුණා. වරුණ අයියලා සීනි සම්බෝල ගෙනත් තිබ්බා. බෙලිහුල්ලොයට යන්න පරක් වෙන නිසා අපි කාලා ඉක්මනට එහෙම් පිටත් වුණා. මගදී අයියා පොඩි විවේකයක් ගත්තා. අපි දැන් ඉන්නේ බලංගොඩ. මේ තියෙන්නේ තුඹගොඩ පන්සල. ඈතින් පේන කඳුවල ලස්සන නන්පෙරියල් පාරෙන් හැරිලා තමයි අපි නවතින නේචර්ස් කොටේජ් එකට යන්න ඕනි. කිලෝමීටර් 3ක් විතර අමාරු පාරක තමයි අපිට යන්න තියෙන්නේ. ගස් කොළන් වලින් වට වුණු හරිම ලස්සන පාරවල් වලින් තමයි අපි දිගටම ආවේ. ඇස්වලටත් හරිම සනීපයි. අපි දැන් තමයි ඔන්න නේචර්ස් කොටේජ් එකට ආවේ. අපි ආපු ගමන්ම කොටේජස් ටික බලන්න ගියා. මෙතන කොටේජස් 3ක් තියෙනවා. කැලෑව මැද්දේ තැනින් තැන තමා මේ කොටේජස් හදලා තියෙන්නේ. එක ෆැමිලි එකකට එකක් ගානේ. අපි ෆැමිලිස් 3ක් ගියපු නිසා කොටේජස් 3ම ගත්තා. මේ තියෙන්නේ මුල්ම කොටේජ් එක. ඒ කොටේජ් එක වරුණ අයියලා තෝරගත්තා. අපි දැන් අනිත් කොටේජ් ටික බලන්න යනවා. මෙන්න මේ විදිහට තමයි කොටේජ් එකෙන් කොටේජ් එකට යන්න තියෙන්නේ. ඈතින් පේන්නේ අනිත් කොටේජ් එක. ඒක අනූපල තෝරගත්තා. ඒ අතරෙදි මගේ කකුලේ කූඩැල්ලෙක් කෙල්ලිලා. දැන් අපි මේ යන්නේ අනිත් කොටේජ් එක බලන්න. අයියයි මායි පුතයි අපි 3 දෙනාම තෝරගත්තේ මේ කොටේජ් එක. මේ තියෙන්නේ කෑම කන්න තියෙන ඩයිනින් ඒරියා එක. අවුට්ඩෝ ඒරියා එකක් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මහන්සි යන්නත් එක්කම ස්ප්‍රයිට් ටිකක් බිව්වා. මේ තියෙන්නේ සම්පූර්ණ ඩයිනින් ඒරියා එක. කට්ටියම ස්ප්‍රයිට් ටිකක් බිබී පොඩි වෙලාවක් කතා කර කර හිටියා. ඊට පස්සේ අපි බඩු ටිකක් ඔක්කොම අරගෙන අපේ කොටේජ් එකට ගියා. පුතා ඉස්සර වෙලා යනවා. රිසෝට් එකේ මේ දවස් දෙකේම ඉන්නේ අපේ ෆැමිලිස් 3 විතරයි. ඒ නිසා කොරෝනා ප්‍රශ්නේ ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. අපිට නිදහසේ ඉන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ කොටේජ් එක. ඇතුළට එද්දිම පොඩි සාලයක් තියෙනවා. ටීවී බලන්න වෙනම ඒරියා එකක් තියෙනවා. බෙඩ්රූම් එකත් ගොඩක් ඉඩ තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. බාත්රූම් එකත් බාත් ටබ් එකක් එක්කම ගොඩක් ෆැසිලිටීස් එක්ක තමයි හදලා තියෙන්නේ. වොෂ් එකක් දාගෙන අපි ඔක්කොමලා දවල් කෑමට එකතු වුණා. රසකාරක නැති හරිම රස කෑම් වේලක් තමයි අපිට ලැබුණේ. කොළ, වට්ටක්කා, චිකන් ඒ වගේම බෝංචි. සැර නැති නිසා පොඩි අයත් ආසාවෙන් කෑවා. ඩෙසර්ට් එකට තිබ්බේ අයිස්ක්‍රීමුයි ෆුඩ් සැලටුයි. කෑම කාලේ ඉවර වෙලා කට්ටියම රෙස්ට් කරන්න ගියපු නිසා අපි 3 දෙනා මුළු රිසෝට් එකේම පොඩි වෙලාවක් ඇවිදින්න හිතුවා. ඈත පේන කන්ද මීදුමෙන් වැහිලා තියෙන්නේ. හරිම ලස්සනයි.
කූඩැල්ල එල්ලේ කියලා බයෙන් පුතා ඇවිදින්න හැටි පේනවද? ඈතින් පොඩියට පේන්නේ සමනල වැව. ඊළඟට අපි ගියේ මේ රිසෝට් එකේ view point එක බලන්න. යන අතර මගදි ෆොටෝස් ටිකකුත් ගැහුවා. එකපාරටම වඳුර රංචුවක් ආපු නිසා පුතයි මායි ටිකක් බය වුණා. දැන් තමයි අපි view point එකට ආවේ. බලන්නකෝ මෙතන ලස්සන. මුළු බෙලිහිල්ලොයම මෙතනට ලස්සනට පේනවා. හිතාගන්නවත් බැරි තරම් ලස්සනයි. මගේ S2ට පේන ලස්සන ඔයාලට කැමරාවෙන් පෙනෙයිද කියලා මට හිතාගන්න බෑ. මෙතනත් අපි ලස්සන පින්තූර ටිකක් ගත්තා. අපි තුන්දෙනා රිලැක්ස් එකේ කියව කියව මෙතනට වෙලා ටිකක් වෙලා හිටියා. පස්සේ බලද්දි කකුල කූඩැල්ලෙකුත් කාලා. හවස් වෙලා පොඩි වැහිකලුවකුත් ආපු නිසා අපි ආපහු අපේ කොටේජ් එකට යන්න පිටත් වුණා. හවසට අපි පොඩි බාබකියු පාටි එකක් දාන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ නිසාම අපි ඔක්කොමලා 6:30 වෙද්දි කෑම කන තැනට එකතු වුණා. අපේ පාටි එකට ස්ටාෆ් එක ඩයිනින් ඒරියා එක අරේන්ජ් කරලා තිබුණේ මෙන්න මේ විදිහට. බාබකියු එකට ඔක්කොම ලෑස්ති. චිකන්, පෝක්, සොසේජස්. මෙන්න අපේ චෙෆ්ලා තුන්දෙනා වැඩ බාරගෙන. දැන් අපේ බාබකියු ටික ලෑස්ති. අනූපල ගෙදරින් කැරකි සෙටප් එකකුත් ගෙනත් තිබුණේ කට්ටියටම සින්දු කියන්න. ඊළඟට කට්ටියම සින්දු කියන්න පටන් ගත්තේ මෙන්න මෙහෙමයි. Oh.
අහුවෙන්දා උදෙන්ම අපි දෙන්න හැරුණු ගමම්ම එළියට ආවා. හරිම සීතලයි. ඒ වගේම සනීපයි. පුතා නිදි නිසා අපි දෙන්න පොඩ්ඩක් ඇවිදින්න ගියා. ඉර පායගෙන එන නිසා පැත්තම හරිම ලස්සනයි. මම කොහොමත් ආස ට්‍රිප් එකක් ගියාම උදේම නැගිටලා මේ විදියට ඇවිදින්න. නැත්තම් බැල්කනි එකට වෙලා ඉර නැගින හැටි බලාගෙන ඉන්න. අපි දෙන්න උදෙන්ම view point එකට ආවා. ඊයේ හවසට වඩා උදේට මෙතන හරිම ලස්සනයි. අපිට වෙනවම ලෝකෙකට ගියා වගේ තමයි දැනුනේ. පුතා තනියම නිසා අපි ආපහු කොටේජ් එකට යන්න පිටත් වුණා. පොඩ්ඩක් ඇවිදලා ආවම කූඩැල්ල ඉන්නවද බලන්න මෙන්න මේ විදිහට. අපි ලෑස්ති වෙලා උදේ කෑමට ඩයිනින් ඒරියා එකට එනකොට එතෙන්ට වලි කුකුලෙක් ඇවිල්ලා. අපිට උදේ කෑමට තිබුණේ කිරිබත්, පාන්, මාළු හොදි, ලුණු මිරිස්. සීතලත් එක්ක උදේට කියාපු කෑම. පොඩි අයගේ වැඩ. කට්ටියම කාලේ ඉවර වෙලා පහළ දියඇල්ලට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ දියඇල්ලට කිලෝමීටර් එකහමාරක් විතර පයින්ම යන්න ඕනේ. ඒකෙත් විනෝදයක් තියෙන නිසා අපි වාහන ටික තියලා පයින්ම කියව කියව ගියා. පොඩි අයට නම් මේ ගමන හරිම විනෝදයි. දැන් තමා ගමනේ අවසානම ටික. පහළට බහින්න ටිකක් අමාරුයි. ගල්වලින් ගස්වලින් අල්ලගෙන තමයි අපි බැස්සේ. යන්තම් පහලට බැහැගත්තා. මේ තියෙන්නේ හිරිකටුවය. කවුරුත්ම නැති නිසා අපිට නිදහසේ ඉන්න ලැබුණා. චූටි බබාගේ ලස්සන පොඩ්ඩක්වත් ගැඹුරු නැති නිසා පොඩි අය ගැන බයක් නැහැ. එයාලට ඕන විදියට සෙල්ලම් කරන්න කියාපුම තැන. වතුරට බැහැපු ගමම්ම මාළු කොටන්න ගන්නවා. අත පොඩ්ඩක් දාලා බැලුවම පේනවනේ. අනූපයි පුතයි සෙල්ලමට මාළු එකතු කරනවා.
මේ තියෙන ගල් සම්පූර්ණයෙන් යට වෙන්නම වතුර එනවා ඇති. දැන් නම් එච්චරම වතුර නැහැ. නිකේෂ් වැල්ලොන්චිල්ලාවක් හොයාගෙන. ආපහු යද්දී අපි කඳු නගින්නේ මෙන්න මෙහෙමයි. බැස්ස වගේ නෙවෙයි නගිද්දි. හරි අපි එනවා. දැන් නම් නගින්නම බෑ වගේ. හොඳටම මහන්සි. ඇති යන්තන් රිසෝට් එකට ආවා. අපි ඔක්කොටම කඳු නැගලා බැහැලා හරිම මහන්සි. මහන්සි ටිකක් නිවුණට පස්සේ අපි දවල් කෑමට ලෑස්ති වුණා. රතුවල පෝක් පරිප්පු කොළමැල්ලුම්. කාලේ ඉවර වෙලා කට්ටියම පොඩ්ඩක් ඉඳගෙන හිටියා. අපි නේචර්ස් කොටේජ් එකේ ගත කරපු මේ දවස් දෙක හිතාගන්නවත් බැරි ඉක්මනට ගෙවිලා ගියා. ඇත්තටම හරිම නිෂ්කලංක, හරිම ලස්සන පරිසරයක තමයි මේ නේචර්ස් කොටේජ් එක පිහිටලා තියෙන්නේ. කෑමත් රසකාරක නැතුව අලුත්ම එළවලු වලින් හරිම රසට හදලා තිබුණා. ස්ටාෆ් එකත් හරිම සුහදශීලී. හිටපු ඔක්කොමලා අපිට හැම වෙලාවෙම ගොඩක් උදව් කරා. ඉතින් මම මේ වෙලාවේ විශේෂයෙන්ම ස්ටාෆ් එකේ ඉන්න බණ්ඩාරව මතක් කරන්න ඕනි. නිෂ්කලංක තැනක් නිසා අපිට නිදහසේ අපේ කාලය ගත කරන්න ලැබුණා. වෙන අය නැති නිසා අපේ ෆැමිලිස් තුනට හරිම විනෝදෙන් තමයි මේ කාලය ගත කරන්න ලැබුණේ. නේචර්ස් කොටේජ් එකේ සම්පූර්ණ සර්විස් එක ගැන ගත්තොත් මම හිතන්නේ හොඳම සේවාවක් අපිට ලැබුණා. ඔයාලටත් මම කියන්නේ ගිහිල්ලා බලන්න. හරිම නිෂ්කලංකව ඕගොල්ලන්ට නිදහසේ කාලය ගත කරලා එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ බෙලිහුල්ලොය ගමන අවසන් වුණේ. වීඩියෝ එක ආසාවෙන් ඉවර වෙනකම් බලපු ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි. මාව තාම සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.